ඇස්පීම්වලින් උනේ ඔබගේ ලේවල ඝනත්වයේ අඩු කිරීම. මතක තියාගන්න මම මේ කතා කරන්නේ ඔබ වෙනුවෙන්. පැහැදිලි කරන්නේ ඔබ වෙනුවෙන්. කවදාක්වත් වෛද්‍යරෙකුට බෑ ඔබව මරණයෙන් බේරගන්න. හැබැයි වේදනාවෙන් බේරගන්න පුළුවන්. හෙළ වෛද්‍යවරු මේ වේද මහත්තුරු. ඒකින මතක තියාගන්න අපේ මේ ක්‍රමවේද වෙන කාගවත් ළඟ නැහැ. ඒ පරික්ෂණ වාර්තාවයි මේ පරික්ෂණ වාසය සංසන්දනය කරලා බලන්න. පක්කල සර්ජරි කරන්න අපි වග කියන්නේ මෙයා කෙරුවේ නැතුව මෙයා ඉක්මනින් මැරෙනවා. අයිබුවන් සුබ දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන රටේ සියලුම දෙනාට. අපි ගිය සතියේ කතා කරා හෘදයාබාධ සම්බන්ධව කතා කරා. ඒකේ ඉතුරු කොටස සමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට වතුර තමයි ලොකුම ප්‍රශ්නේ උනේ. එතකොට ඔබට මම අද කියන්නේ හෘදයාබාධ ගත්තට පස්සේ තියෙනවා කොටස් කීපයක් තියෙනවා. එතකොට කොටස් කීපයක් ගැන අපි කතා කරොත් එම්ම පොඩි පොඩි වයසේදී ඇවිල්ලා හෘදේ සිදුරු කුඩා වීම, සිදුරු වැඩි වීම, එතකොට අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා ඇවිල්ලා. එතකොට පංගුවක් අයගේ පේශි ඝනත්වය වැඩි. පේශි ඝනත්වය වැඩි වුණාට වෙන්නේ සංකෝචන හරියාකාර සිදුවීම බොහොම අඩුවෙන්ද අඩුවෙන් කියන්නේ හරියාකාර සිදුවෙන්නේ නැහැ. මෙන්න වගේ කරුණු තියෙනවා. එතකොට ඕගොල්ලෝ හිතන්න එපා එකපාරටම සෑම හෘදයාබාධයක්ම හැදෙන්නේ වතුර නිසායි කියලා එහෙම බලාපොරොත්තු වෙන්න එපා. හිතන්නත් එපා. මම කියන්නේ එක ක්‍රමවේදයක් අනුව තමයි කියන්නේ. එතකොට අපේ දකුණු කර්ණිකාව, වම් කර්ණිකාව මේවා හරියට ක්‍රියා කරන අවස්ථා තියෙන්න ඕන. එහෙම නැතුව ඒව උප්පත්තියෙන්ම වෙනස්සින් තත්ත්ව තියෙන්න පුළුවන්. ඒ අනුව හෘදයාබාධ ওই තත්ත්වවල වෙන්න පුළුවන්. ඒක දීර්ඝකාලිකව තියෙන දේවල්. ඒකින්ද හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ මෙතනදී ඇවිල්ලා ඔබගේ ලේ ඝනත්වය වැඩි වුණොත් එතකොට කීටක දමනිය හරහා මේ ගමන් කිරීම අපහසුතාවයක් ඇති වෙනවා. අපහසුතාවය මොකද්ද? රුධිරේ ගමන් කරන්න. එතකොට ඝනත්වය වැඩි වෙනින්දා මේ සදා ගමන් කිරීම නැතිවීම තමයි සිදු වෙන්නේ. එතකොට ඔබ බලන්න මේ සෙන්සයක් දාන්න කියලා කියන වෛද්‍යවරු. එතකොට මේ සෙන්සයක් දාන්න මෙතන කොලෙස්ටරෝල් මේ ලිපිඩ බැඳීමේ හින්දා තමයි මෙතන ඉවත් කරලා දාන්න සිද්ධ වෙන්නේ. එතකොට කවුරු හරි වෛද්‍යවරයෙක් කියනවා නම් ඇවිල්ලා පංගුවක් වෙලාවට ඕනතරම් ආයතන තියෙනවා බොරුවට මේ වාගේ මෙච්චර බ්ලොක් කළා ඉක්මන මේ සර්ජරි කරන්න ඕන අපි වගේ කියන්නේ මෙහෙමයි කියලා කියන කට්ටිය නිකන් හරි ආසාවෙන් මෙව කියලා. එතකොට කියනවා ඔබට එන්ජොයි ගේම් පරිශ්‍රණයක් කරාට පස්සේ ඔබගේ කීටක දමනි වල මෙන්න මෙතන බ්ලොක් 65ක්, මෙතන බ්ලොක් 70ක්, මෙතන 80යි, මෙතන 75යි. මෙන්න මේ විදිහට මාක් කරලම දෙනවා. මං අහන මේ තර්කය උතර මතක තියාගන්න. එතකොට දීලා කියනවා මේ සර්ජරි ඉක්මනින් කරන්න ඕන, මේ සෙන්ස එක දාන්න ඕන. දැම්මේ නැතුනොතින් එහෙම අවදාන වැඩි කොයි විලද? ඇත්ත වෙන අවස්ථාවලුත් තියෙනවා. ඇත්ත වෙන අවස්ථාවලු තියෙනවා. හැබැයි ඒක අපිට හරියාකාර නිශ්චිතව දැනගන්න ක්‍රමවේදයක් මොකද්ද තියෙන්නේ? හැබැයි මේගොල්ලෝ කියනවා ඔබට මේ එන්ජොයි ගේම් පරික්ෂණය කරාට පස්සේ, මේ ඩයි පරික්ෂණය කරාට පස්සේ නැවත මාස 3ක් යනකම් කරන්න හොඳ නෑ කියලා. අපිට ආදරේද? ඈ අපිට ආදරේ නෙවෙයි. හරි හොඳම නෑ කියමු. හැබැයි ඔබ වේටින් එකේ ඉන්නවා. සල්ලි හොයාගන්නකම් ඔබට මොනවද දෙන්නේ? මං කල්තියක් ගියා වගේ ඇස්පීන් තමයි පොන්න දෙන්නේ. ඉතින් ඇස්පීන් වලින් මොකද උනේ? බ්ලොක් එක ඇරුණාද? මොකක් හේතුවක් තියෙන ඉපැයි දෙන්න? ඇස්පීන් වලින් උනේ ඔබගේ ලේවල ඝනත්වය අඩු කිරීම. දැන් ඝනත්වය වැඩි වෙනින්ද ප්‍රශ්නයක් වෙලා තියෙනව නේද? ඒකින්ද තමයි ඇස්පීන් පොන්න දුන්නේ. එතකොට දැන් ඔබගේ ලේවල රුධිරේ ඝනත්වය අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ? හොඳට ගමන් කරනවා. එහෙමනම් මේ හෘදේ පිටින් තියෙන මේ නාල මේවට කියනවා කීටක දමනි කියලා කියනවා. එතකොට මේවාගේ දිගේ ලේ ඇවිල්ලින්
ලේම නතර වුණොත් මොකද වෙන්නේ? මේ ඒ ප්‍රමාණය පේශි ටික මැරෙනවා. අන්න එතකොට හෘද ආබාධයක්. පේශි මැරුණාට පස්සේ මොකද වෙන්නේ? මේ සංකෝචනය නැති වෙලා යනවා. එහෙමනම් මතක තියාගන්න මෙන්න ඔබ වේටින් එකේ ඉන්නවා ඔබට මේක සැකයි. මතක තියාගන්න අද අවුව හොඳට වහිනවා හැබැයි ගොරවන්නේ නැහැ. පංගොක්ලට ගොරවන පංගොක්ලට වහින්නේ නැහැ. ස්වභාවික විපත් ඇති වෙන්නේ ස්වභාවික දේවල් විනාශ වුණාමයි. ඒ වගේ අද ගොරවන්න සාමාන්‍ය ඒ වගේ පපෝරි දෙන්න හරි මේ ගන්න අවස්ථා තියෙනවා. එතකොට ඔබ බය වෙලා රක්ගල මොකද කරන්නේ? මෙන්න මේ පරික්ෂණ කරගන්නත් යනවා. කරගත්තට කමන්නේ. හැබැයි නියම අවංග ස්ථානවලින්. එතකොට දැන් ඔබගේ කියනවා මෙච්චර බ්ලොක් බ්ලොක් කියලා. එතකොට ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? මතක තියාගන්න මම මේ කතා කරන්නේ ඔබ වෙනුමෙන්. පැහැදිලි කරන්නේ ඔබ වෙනුමෙන්. ඔබ අපේ වාහනයක් ගත්තට පස්සේ අපේ ඩීටීඑල් ඔක්කොම කම්පියුටර් ගත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ණයක් ගත්තනම් වෙනදා මේ බැංකුවෙන් ගත්තනම් මේ බැංකුව දන්නේ නැහැ. හැබැයි දැන් එහෙම බෑ. ක්ලිප් එකට වැරලා තියෙන්නේ. ඔබ වාහනයක් ගත්තත් මොකක් ගත්තද කියලා මේ සමාගම් ඔක්කොම එකතු වෙලා මොකද කරලා තියෙන්නේ? මේ අයෙන් ගත්තනම් මෙන්න අපි ඉදිරිපත් කරනවා මේ ඔක්කොම දැනගන්න පුළුවන්. එතකොට ඔබ මේ එන්ජොයි ගේම් පරිසරයක් කරන්න ගියාට පස්සේ ලේකප් බලන්න ගියත් මොන ඔබගේ මොකක්ද ඉල්ලන්නේ? ID නම්බර කිල්ලනවා, ටෙලිෆෝන් නම්බර කිල්ලනවා. නම මේගොල්ලෝ ගැහුවාට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ ආයතනයකින් කොහෙන් බේත් ගත්තත් මෙයාගේ ඩීටේල් වැටෙනවා. තේරුණාද? හැබැයි තව කාලයක් යනකොට මේ ඔක්කොම කට්ටිය එකතු වෙලා ඔන්න ඔය ක්ලිප් එකට දාන එක කරයි හොඳ. ඒකෙ හින්දා ඔබගේ නම දීලා ටෙලිෆෝන් නම්බර එක දීලා මේ එන්ජොයි ගෑප් පරිසරේ කරගත්ත කියමු. දැන් මේගොල්ලෝ කියනවානේ බ්ලොග් පහක් තියෙනවා කියලා. ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? දැන් ඒගොල්ලෝ මාස 3ක් හොඳන් මාස 3ක් ඉන්න. ඉඳලා මේ කිසි ඩීටේල් එකක් දෙන්න නැතුව වෙනම තැනකින් තව පරීක්ෂණයක් කරගන්න. හැබැයි නම දෙන්නත් එපා, ටෙලිෆෝන් නම්බර එක දෙන්නත් එපා, ID නම්බර එක දෙන්නත් එපා. තේරුණාද? දීලා ඒ පරීක්ෂණ වාර්තාවයි මේ පරීක්ෂණ වාසය සංසන්දනය කරලා බලන්න. හැබැයි මෙයා මේ දමනියේ මෙන්න මේ තැන 35% වන එක තියෙන්න ඕන. මෙතන 70% මේ ඔක්කොම ටික මේකේ සමානව තියෙන්න ඕන. සේම් සේම් වෙන්න ඕන. අන්න එහෙම දුනොත් හරියට හරි. එතකොට මම අහන්නේ මෙයා මෙතන 35යි කිව්වනම් මෙයාගේ 65 එතන වෙලා හරියන්නේ නැහැ, ඊට එහා වෙලා හරියන්නේ නැහැ. මොකද වෙන්නේ? මෙන්න බොරුව ඔප්පු වෙනවා කියලා මතක තියාගන්න. තේරුණාද? බොරු ඔප්පු වෙනවා කියලා මතක තියාගන්න. ඇයි අර බංගොක්ගලවට ඩයි පරිස්සමක් අහපව් කරන්න එපා මාස තුන කියලා කියන්නේ? හැබැයි මම හරියටම දන්නේ නැහැ ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් වැත් මොකද්ද කියලා දන්නේ නැහැ. බොහෝ දුරට මෙහෙම වෙන්න පුළුවන්. ඔබ තව තැනකට ගිහලා චෙක් කරොත් එහෙම මේ බොරුව හෙළි වෙන්න පුළුවන්. ඒකින්දනේ කියන්නේ අපි වග කියන්නේ ඉස්පිරිතාලේ යන්න එපා. ටග්ගල සර්ජරි කරන්න අපි වග කියන්නේ. මෙයා කෙරුවේ නැතුළු මෙයා ඉක්මනින් මැරෙනවා. මේ දවස් පරණ ගන්න අමාරුයි. ඒ බොරු ටික කියන්නේ මෙන්න මේ දැලට අවුච්ච කොයි එකත් එකයි කියලා තමයි කියලා මතක තියා ගන්න ඕනේ. ඔබ වෙනුවෙන් මම පැහැදිලි කරන්නේ. තේරුණාද? මේ සබා මනුස්ස වර්ගයාගේ පැවැත්ම අනුව සාමාන්‍ය සිදුවීම් ඕන තරම් වෙනවා. ඒක ඔයාටවත් මටවත් ඇවිල්ලා වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මතක තියාගන්න තවත් එකක්. කවදාක්වත් වෛද්‍යරෙකුට බෑ ඔබව මරණයෙන් බේරගන්න. හැබැයි වේදනාවෙන් බේරගන්න පුළුවන්. තේරුණාද? දෙයියන්ග පිටයි කියලා පාරිබුදු වෙන හරියන්නේ නැහැ. ඒකින්ද ඒව හැම දෙයක්ම හරියට වෙලාවට සිදු වෙනවා. ඔබගේ ජීවිතේ මහිතිය ඔබට තව තියෙනවා නම් ඇවිල්ලා. ඒකින්ද කලබල වෙන්න එපා. ලෙඩක් ඇතුණා කියලා බය වෙන්නත් එපා. තේරුණාද? එතකොට අනිත් පැත්තෙන් තව කියන්න තියෙන්නේ ඔබගේ තාත්තව මේවා සුභා දහම අනුව සුභා දහමේ පෙන්ලා තියෙන දේවල්. තේරුණාද? අපි
hela vaidyuru me weda mahaturu egina mataka thiyaganna ape me krama weda wena kaage wallanga na ha paramparika hela vaidyuru ga vitarai tiyenne eke hinda mewa katha karana kota api nithrama katha karanna ona me subahadamat ekka sambandha karagena subahadame me nirmanaye thiyenawa subahadame me nirmanaye pennala thiyenawa api obata ediripat karanawa Ekinda men meker poda samanden na obagi tata na herdia badia kedila den moakinda me herdia badia tuni men na obagi tata weda kerane obagi tata tino hard daria ada iri dada wasani madu amma mo kuda kare amma gua mahatya mara gadi ne kahada gada poda kuda ukeran na tata mo kuda kare Ah, udah iman sih nanti kak kira biar lah mal pohci loko ya dia kayak hari mehar kerja, ya hari mehar kerja lah mau udah kere. Amba tati no ya peti watan gihir lah. Tahta oga jengkel kepua, kepua apa sih mau tuh nih? Hawas sih nukur tahta kieno ah. Putih mage be nona kieno ah, nona mage papu digar rideno ah. Kanta gua bayi menoni, nona mau kudengar ya? Ya iya mahatnya hospital kela biarlah, kau yari private hospital lega dargan gya. Itu ini tanggal atau di rumah mama, kelim ma, waduran kira pariwisata di kok komagara, menna, ini pasti kenapa? Betiak ke mandi lama gua kela biarlah, enjoy ngam pariwisata keran nona kela biarlah, menna me pariwisata ini kerela biarlah, itu kota. Me amma mau kudu kare amma hatra wate okot ma dang gin nati yela mahatir hata rek ke gawa iya hata rek ke gawa dang gi balan na mene me ma ikir okowa dang mahatir ke saudur ka urwa rin nonang kira pang kokere ai iya dwe dakan na dunne ai iya gas na gin na dunne onna dosa ro pene teno mene wai di urela kere pang kokela de gihe yano wa inna kino wa tamang ge nonata nonang ing wister di gahano Wisteri kalau villa mahatya mau kita keran nih, apa mahatya luku hard daya reaktiro, mahatya yang nenne kohomad, kahar ke yang nene, ah, me mahatya tuh ada kerana apa? Dia mahatya ada kerana nih hard dari khati inna wisata kisah kini, ah, itu kuda wahid diurya dana, kocirnya gemat tiro ada kira. Mahatya kita mau kau dini, daruar ini, oh putala dini, kini ekputi Amerika aye, Ikini kela japan mela megolo mehewa kirein tate kieno panino rila onde ini mamben dawagi menna ini pasi waidi uria kieno ma mukadde dan danna wede hari kiela me kapati ora tarang api ratein ora tarang ai tarino wanja kadu ora tarang inno iwa gema manusat tidina wede gat tidieta i karta bie kerena utu minisut inno kela mata ketiaga Hai momen ini, terunada, ogul wahan, kucer kucer men searcher kala men men makala tino de kela biella, itu kota menna, mau tuh nih, okom misteri kah menna kela biarai, puta kata kala kino dokter mangi tahta okom ingar biarla ona, salib rasli agne, udang salib rasli agne, tinggalin misteri rasli biarne, menna searcher kah lehasti biro. Mehmat kira ma, mahatya ke jiwite wiswas karana bae me searcheri di, ek dokter Sanjay kiwa, bae wen nepa, dame cek kene tu mea kala deno wa, e bae aisu dan ne bae dawas pahak kaya, itera kapang kulak se kingi ha, men na gaan ha dala mahatyo lak se wisi pahai searcheri ete, men na searcheri kara, ita indala oh kaude, oh heart patient kene. Tata heart patient kiri, pangwa ke unda hari loko kamat dinwa heart patient kela, nama gak agar na, eh me urut dinno, ar pangwa ke unda beli kolar ke dagar na kiamati, bandage dagar na kiamati, atau ilang nih na kiamati, uwagi dewal dini manis ke roga dini mesu, apa irate inno, thenno ad, enang menna surgery kela wasana, dan hari ne, itu tata tumne bahudur kerja apa aja de, ne. Mama kira dia tema beda setahang mila, obagi daruwada sarir saukien ugarna ngekine ka. Ayi sarir saukien ugarna ngekine. Me sarir saukien danna mana, minne me taatara minne me deh minwa.
මෙන්න තාත්තව අර විදියටම වැඩ කරලා බිල හොස්පිටල් ඇඩ්මිට් කරා. ප්‍රයිවට් හොස්පිටල් එක. මොකද උනේ? පංගක් කළාවට රජී ආයතනේ වුණොත් දක්කනවා ගන්න දන්නේ නැතුව ප්‍රයිවට් එකට දක්කනවාද? මේ වේට් ඉන්නේ මේ ඉන්නවා මේ ඉන්නවා කල්ටි අයන්නවා පරක් වෙන්න හොඳ නැහැ. අරකට එන්න අරකි මම ඉන්නවා. ඒක රිසර්ච් එකේ කරපු කියලා අන්න දක්ක ගන්න අවස්ථා තියෙනවා. ඒකද මතක තියා ගන්න. ඔබගේ දරුවට ශරීර සෞඛ්‍යන උගන්වන්න. එතකොට මෙන්න ඔය විදියටම තාත්තව මේ විදියට හොස්පිටල් ඇඩ්මිට් කරා. හැබැයි මේ පවුලේ ඉන්නවා පුතා මෙයා ශරීර සෞඛ්‍යයට දන්නවා. මෙන්න අම්මා හැමතැනම කෝල් කරලා කෝල් කරලා කට්ටි ගෙන්නගෙන මෙව්වා කරාට පස්සේ දැන් ඔපරේෂන් කරත් උන්න දැන් හෙට උදේට රෙඩි කරගෙන ඉන්නේ. මෙන්න පුතා යනවා තාත්තා ළඟට. තාත්තා ළඟට ගිහිල්ලා අහනවා තාත්තේ මොකද උනේ? බලන්නකෝ පුතේ හෘදය ආබාධයක් ආවා. එතකොට පුතා කල්පනා කරලා අහනවා තාත්තගේ මේ විදියට. තාත්තේ කොතනද හරියටම රිදෙන්නේ? තාත්තා කියනවා පුතේ මගේ මෙන්න මෙතෙන් පපුවේ මේ ටික රිදෙනවා. තාත්තේ ඇතුලෙන්ද රිදෙන්නේ පිටින්ද රිදෙන්නේ? තාත්තා කියනවා පිටින් වගේ පුතේ මට හරියට කියන්න බෑ පිටින් තමයි රිදෙන්නේ. පුතා කල්පනා කරනවා. ඊට පස්සේ අහනවා තාත්තේ ඔයා මල් පෝච්චි හරි මේ ඉස්සුවා? තාත්තේ ඔයා අඹ ගහට නැග්ගේ පිහිය මොන අතේ තියාගරද? තාත්තා කියලා පුතේ දකුණු අතේ පිහිය තියාගෙන මං වම් අතින් අත්තේ ඉල්ලලා තමයි නැග්ගේ. අන්න ඔයාට තේරෙනවා ඇති, ඔබට තේරෙනවා ඇති මොකද උනේ කියලා. එහෙනම් තාත්තයි මොකද්ද උනේ? ඊට පස්සේ තාත්තෙන් අහනවා තාත්තේ කොහොමද රිදෙන්නේ? පුතේ හවස් වෙනකොට රිදෙන්න ගත්තා ටික ටික. ඊට පස්සේ වැඩි වුණා. ඊට පස්සේ හොස්පිටල් ආවා. ඊට පස්සේ බාම්මා ගෑක් ගැව්වා බේතුත් තියුවා. දැන් නම් පොඩ පොඩ තියෙනවා. මතක තියාගන්න මේ විදිහට එන්ජයින් එකක් එන්නේ නැහැ. ඕම පොඩ පොඩ රිදෙන්නේ නැහැ. ආවා ගියා. දෙවෙනි පාර යන්නත් පුළුවන් ඇදගෙන යන්නත් පුළුවන්. තේරුණාද? එතකොට මේ වගේ රෝග ලක්ෂණ හොඳාකාර පෙන්වනවා. එහෙනම් තාත්තට මොකද උනේ? පුතහනවා තාත්තේ ඔයා මේ විදිහට නැග්ගා. මේ විදිහට නැග්ගේ අඹ ගහට තනි අතින් එල්ලලා නැග්ගේ. හරි. පුතා දන්නවා දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? තාත්තා මේ ගහට නැග්ගේ හින්දා මල් පෝච්චි බර කාලෙකින් උසපු හින්දා මේ පේශි ඉරුණා, ඇදුණා. මේ වේදනාව තමයි ආවේ. මේ වේදනාව තමයි මේගොල්ලෝ හෘද ආබාධයක් විදිහට පෙන්වුම් කරේ. මෙන්න තාත්තට මොකද වෙලා තියෙන්නේ? පුතා දන්නවා තාත්තගේ මාංශ පේශිය ඇදිලා. මෙයා කණ්ඩ කරලා කියනවා තාත්තේ බය වෙන්න එපා, තාත්තට හෘද ආබාධයක් බෑ, මේ සර්ජරි කරන්න එපා. අපි ගිහිල්ලා තව තැනකින් මේ ගැන පරීක්ෂණයක් කරමු. අන්න මං කල්තියක් කිව්වේ තැන දැන්. මොකද්ද? සැකේනේ. මේ මතක තියාගන්න විස බීජ කියන එක. විස බීජ මේ හදලා දානේව හරි අමාරු විනාශ කරන්න. හැබැයි ඔටෝ හැදෙන විස බීජ නම් අව්ව ආවා, අව්වෙන් විනාශ වෙලා ගියා, වැස්සක් ආව හොදගෙන ගියා, ඕවගේ දේවල් වෙනවා. මේ හදලා දාන විස බීජ තියෙන්නේ බොහොම දරුණුයි. දැන් ඔබ වැරට යනවා මහත්තයා. ගෙදෙට්ට මොකෙක් කර රිංගනවා කියලා කිව්වොත් ඉතින් මොකද වෙන්නේ? සැකයක්. ඉන්නේ හතල දාන විස බීජ වෙන්න පුළුවන්. ඇත්ත වෙන්න පුළුවන්. හතල දාන විස බීජ වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? පෞල් ජීවිතෙත් ඉවරයි. එහෙමනම් මතක තියාගන්න මේ විස බීජ අපි අයින් කරගන්නේ කොහොමද කියලා. මං අර කල්තියා කිව්වා වගේ ඔබට තියෙන්නේ මොකද්ද? වෙන මහපව මාස 3කට පස්සේ හරි කමන්නේ එන්ජොයි ගේම් පරිස්සමක් කරලා බලන්න. තේරුණාද? අන්න එතනදී වැඩේ මාට්ටු සංසන්දනය කරලා බලන්න. එතකොට ඔබගේ සර්ජරි කරන්න ඕනද නැද්ද? කොහොමද? කවුද හොරා කවුද කියලා අන්න එතකොට දැනගන්න පුළුවන්. තේරෙනවද? එහෙමනම් මෙන්න දීර්ඝ විස්තරයක්. එහෙම වුණා කියලා කලබල නොවී ඉන්නත් එපා, කලබල වෙන්නත් එපා. කලබල වෙන්න ඕන අවස්ථා තියෙනවා. බැම් බැරි වෙලාවත් එම් ඔයාගේ හෘදයේ ලොකු වේදනාවක් ඇවිල්ලා මේ අත දිගේ හාරනවා වගේ මෙඹ කරලා අන්න එනකොට එන්ජයින් එකක් බොහෝ දුරට. තේරුණාද? මල් පහ යන්න පුළුවන් මේ වේදනාවට පස්සේ. ඈ වමන යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවේදී ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව හොඳට මතක තියාගන්න ඔබ වැඩ කරුවා කියලා හෘද ආබාධ කොහෙද? ටවුන් එකේ ඉඳලා දාවේ. එහෙම වෙන්න බෑ බොහෝ දුරට. එතකොට හෘද ආබාධයකට ඒ වගේ වෙනකොට කල්දියා පෙරනිමිති පෙන්නනවා. ආන් එතකොට ඔබ චිකප්පයක් කරලා බලන්න.
කරන්න එපා කියලා කියන්නේ නැහැ මම. ඒකින්ද අපේ රටේ ඉන්නවා ලෝක හොරු. අන්න උන්ගෙන් බේරෙන්න කියන එක තමයි ජනතාවට කියන්න තියෙන්නේ. එතකොට අපි ඉදිරියේදී තව වැඩසටහන් ගේනවා. මේ සෝභා දහමත් එක්ක නිර්මාණෙත් එක්කම මේ වගේ අදහස් එක්ක හොඳ වැඩසටහන් අපි ලෙඩ රෝග ගැන සම්බන්ධව ගේනවා. එතකොට අපේ දරුවෙක් හදාගන්නින් අම්මලට මම බෙහෙතක් හදාගන්න විදිය කියනවා ඔබගේ ප්‍රතිචාරය අනුව තමයි මේව සිද්ධ වෙන්නේ හැබැයි තේරුණාද ඔයගොල්ලෝ ඒ විදිහට මෙයා කරගන්න නැත්නම් අපිත් වැඩසටහන් දාන්නේ නැහැ අපි දන්න දේ ඔබට කියලා දෙන්න යන්නේත් නැහැ කියලා දුන්නට වැඩක් නැහැනේ ඒකින්ද ඔබ අපිත් එක්ක ඉන්නවා නම් අපි හොඳ වැඩසටහන් ගේනවා එතකොට මේ මම නිතරම කියන්නේ YouTube එකේ ජරාවලට තමයි තරක් තින්නේ ඒවා බලන එක තමයි ගොඩාක්ම කට්ටියගේ ප්‍රියතාවය තියෙන්නේ අර ගිගන වැඩසටහන් මම කිව්ව ඇවිල්ලා ඔබගේ දරුවා ඉස්කෝලේ ගෑනු ළමයා ඉස්කෝලේ දැම්මට පස්සේ හැදෙන ලෙඩ ටික හයි ස්කූල් වල දැම්මට පස්සේ මම පෙන්වලා තිනවා. ඒවා බලලා තියෙන බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි. එතකොට ඕගොල්ලන්ගේ කවුරු හරි මහාචාර්යෙක් කැවිලා ඒගොල්ලන්ගේ බෙහෙත ප්‍රොමෝට් කරලා විල අන්න කිව්වනම් මහා ලොකුට පිළිගන්න. ඇයි අපි සාමාන්‍ය පොඩි වෙද මහත්තුරුනේ වෛද්‍යරුනේ ඒවා පංගුවක් කැට දිරවන්නේ නැහැ. අර එංගලන්තේ ඉඳලා එකෙක් මට බනිනවා මොකක් කියලාද? ඈ ඌ තමයි වැඩසටහන දාලා දින අනේ ගොනෝ කියලා සම්බන්ධ බද්දේ කතාවට අන්න ඌ තමයි දාලා ඌට ළඟදී මම හොඳ ගාන්න රිටර්න් එක දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඇයි සමාජයට දෙයක් ගේනකොට මේව උහුලන්නේ නැති කට්ටියක් ඉන්නවා. එහෙනම් අද වැඩසටහන මම නිම කරනවා මෙතනින්. තවත් ඉදිරියේදී අපේ හෘද සම්බන්ධව මම කතා කරනවා, ඔවගේ දේවල් කතා කරනවා, වගුරු දෙක සම්බන්ධව කතා කරනවා, ඔවගේ ලෙඩ ගැන කතා කරනවා, ඔබගේ පිත්තහසේ ගල් කියලා අයින් කරන්න ප්‍රධාන හේතුව මොකද? අන්න ඒව ගැන සම්පූර්ණ කතා කරනවා. ඔබ මාත් එක්ක ඉන්නවා නම් මම අදාස ඔයගොල්ලොත් එක්ක ගේනවා. ඉදිරියේදී දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මලට මේ කියන්නේ ඔබට පොලික් ඇසික් අවශ්‍යයක් නැහැ, කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඇවිල්ලා ඔබගේ නිරෝගී ලස්සන බුද්ධිමත් දරුවෙක් හදාගන්නේ කොහොමද? නිරෝගී ලස්සන බුද්ධිමත් දරුවෙක් හදාගන්නේ කොහොමද? එතකොට ඒ හදාගන්න අවශ්‍ය මේ බුද්ධි වර්ධනය කියන බෙහෙත හදාගන්න විදිය මම කියලා දෙනවා. ඔබ මේ පාවිච්චි කිරීමෙන් ඔබගේ දරුවා නිරෝගීව වැඩෙනවා, බුද්ධිමතෙක් වෙනවා වෙනවාමයි. ඒකින්ද ඉදිරි වැඩසටහනේදී ඒක ගේන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා, නිරෝගී සම්පත් ලැබේවායි කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ මාත් එක්ක ඉන්නවා නම් ඔබත් එක්ක මං ඉන්නවා. එහෙනම් ඉදිරියට තව වැඩසටහන් අරගෙන එනවා. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි දේවි පිහිටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.